මැතිවරණ කොමිසමෙන්ටි මේ අත්වශයෙන් මම වෙනත් රාජකාරිකට යන ගමන් ඔබතුමාල්ල දැකලා කතා කරේ. දෙ විශේෂෙන් අද දිනය ඉතාමත් වැදගත් දිනයක්. මොකද රටේ ප්‍රජාතන්ත්‍රවාදය සනිටුවන් වන දිනයක්. විශේෂෙන්ම අපට පැහැදිලිව පේන්න තියෙන කාරණයක් තමයි මැතිවරණය පිළිබඳව තිබුණු සැකාද දුර්වෙලා තිබෙනවා. අද අපිට පැහැදිලිවම මේ රටේ ජනතාවගේ පරමාධිපත්තියට අවශ්‍ය කරන ඒ අයිතිය ජනතාවට ලැබෙනවා. ඉතින් මං හිතන්නේ ජනතාව බලාගෙන හිටපු ජනාධිපතිවරණය පැවැත්වීමේ අවකාශය දැන් ලැබී තිබෙනවා. ඒ වගේම ජනාධිපති අපේක්ෂකයන්ට මුදල් තැන්පත් කරලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා. අපි සමගි ජන බලවේගය හැටියට මේ වෙලාවේ මැතිවරණයට සූදානම් වෙමින් පවතිනවා. ඒකට අවශ්‍ය කරන ගම්පා දිස්ත්‍රික්කයේ වැඩපිළිවෙල ඊයේ දිනේදී අපි අපගේ පළාත් පාලන අපේක්ෂකාවන් කැඳවලා ජවයේ වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කරන්නට යෙදුණා. ඊට හා සමගාමීව විශේෂයෙන්ම අපේ පක්ෂයේ පක්ෂ ප්‍රවර්ධන වැඩ කටයුතු, ඒ වගේම පක්ෂයට නව බඳවා ගැනීම්, ඒ වගේම ජනපෞර වැඩසටහන මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් රටේ ජනතාවගේ කැමැත්ත මත නව ගමන් මාවතක් මේ රටට ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. සජමේ තවත් අපි මුදල් තැන්පත් කරන විවිධ චෝදනා එල්ල වුණා මැතිවරණේ තියන්නේ නැති විවිධ පාර්ශ්ව විසින්. එතකොට දැන් අද පළවෙනිම අප තැන්පත් කිරීමුනේ ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන්. මොකද හිතන්නේ ඒක? නෑ, ඉතින් අපි පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කල් දාන්න බෑ. ඒක රටේ ජනතාවගේ අයිතිය. ජනතාව ගන්නේ හරි තීන්දුවද වැරදි තීන්දුවද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ජනතාවට ඒ තීන්දුව ගැනීමේ අවකාශය අවස්ථාව අපි ලබා දිය යුතුයි. ඒ නිසා අපි හැමදාම හිටියේ මැතිවරණ නිසි කලට වේලාවට තියෙන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි පැහැදිලිව පළාත් පාලන මැතිවරණයක් නිසි වේලාවට නිසි අවස්ථාවේදී තියන්න කියන ඉල්ලීම අපි රජයෙන් දිගින් දිගටම කරේ. ඉතින් අපි දැනන් හිටියා විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණය මොනම හේතුවකටවත් කල් දාන්න බැහැ කියන එක විවස්ථානුකූලව පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්ට බලය ලැබුණා 17 වෙනිදාගෙන් පස්සේ ජූලි මාසේ. ඉතින් එදා ඉඳන් මේ දක්වා පැහැදිලිවම අපි දැනන් හිටිය කාරණයක් තමයි මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිය තහවුරු කරන්න මේ රටේ විශේෂයෙන්ම අධිකරණය, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්, මැතිවරණ කොමසාරිස් කාර්යාලය සහ කොමිසමේ නිලධාරීන් මේ සියලු දෙනාම කටයුතු කරයි කියන එක පිළිබඳ අපිට දැඩි විශ්වාසයක් තිබුණා. ඉතින් ඒකේ අද ප්‍රතිඵලය අපිට ලැබිලා තියෙනවා. අනිකාරණව තමයි දැන් මේ විවස්ථාදායක විධායකය සහ අධිකරණයේ විසින් ගත තීන්දුව සම්බන්ධව මේ පොලිස් ප්‍රතිපරයා සම්බන්ධයෙන් මොකක්ද විපක්ෂයේ නැයිද? අපි විශේෂයෙන්ම ගරු අධිකරණයට ගරු කරනවා. අධිකරණයේ විශිෂ්ටත්වය, ශ්‍රේෂ්ඨත්වය අපි තේරුම් ගත යුතුයි. ඒක තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය කියන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දෙන තීන්දුවකට පිටුපාන්න අපි කාටත් බෑ. ඒක රාජ්‍ය නිලධාරියෙක් හෝ වේවා, පුරවැසියෙක් හෝ වේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ වේවා, අපි කිසිම කෙනෙකුට බෑ. එහෙම කරනවා නම් උසාවියට අපහාස කිරීමක් තමයි සිදුවෙන්නේ. ඒ නිසා ඒ නඩු තීන්දුවට ගරු කිරීමක් කරන්න ඕනි කියලා අපි විශ්වාස කරනවා. ඒක මං හිතන්නේ අපේ පක්ෂය විසින් දැනුවත් කරයි. ඕකේ, තැන්ක් යූ.